මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ සහ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් හිටපු පළාත් පාලන නියෝජිතයන් සහ ආසන සන්නදායකවරුන්ගේ හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්ුණා. නිහඬව නොසිට රටේ සැබෑ තත්ත්වය ජනතාවට පැහැදිලි කර දී රට ගොඩ ගැනීමේ නව වැඩපිළිවෙල ගමට ගෙන යාමට කණ්ඩායමක් ලෙස එක් විය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. ගෙවල් පුච්චන එක පොත් පුච්චන එක හිට්ලර්ගෙන් ඉගෙන ගත්ත එක. පළවෙනි වතාවට අපිට ෆැසිස් කණ්ඩායමක් එක්ක විශාල කැළඹීමක් ඇති වුණා. එතනින් පස්සේ තමයි මම මේ ජනාධිපතිකම බාරගත්තේ. මම ජනාධිපතිකම බාරගත්තත් මේ රටේ තියෙන ආර්ථික පීඩනය නැති වෙලා නැහැ. ගෑස් නැති එක, පෝර නැති එක, ඉන්ධන නැති එක, බඩු මිල වැඩි වෙන එක මේ හැම එකක්ම මේ ගම්මානවල තියෙනවා. ජනතාව මුහුදෙන ප්‍රශ්න අපි වැඩි කරනවද අඩු කරනවද කියන එක තමයි දැන් මෙතනදි තීරණය වන්ට තියෙන්නේ. අද අපේ රටේ තියෙන ආර්ථික තත්ත්වය කිව්වොත් මේක තවත් වැටුනොත් රටක් නැති වෙනවා. අපේ උද්ධමනය තව වැඩි වෙනවා. මේවා කියන්නේ කවුරුවත් බය කරන්න නෙමෙයි. මේවට විසඳුම් හොයන්න තියෙනවා. විසඳුම් හොයාගෙන නැතුව පරණ සටන් පාට කියලා හරියන්නේ නැහැ. අපිට දැන් හොයන්න තියෙනවා මුදල්, ඉන්ධන ලබා ගන්න, පෝර ලබා ගන්න, මහ කන්නෙට. මේවා නේද දේශපාලනය කියන්නේ. ඒවනේ අපි කරන්න ඕනේ. මම අගමැති වෙලා මුදල් ඇමති පසු IMF සංවිධානය සාකච්ඡා කළා. මේවට අපි සාකච්ඡා කළා විසඳුම් ගණනාවක් හොයාගෙන ආවා. මගේ පරමාර්ථය උනේ ජූලි මාසෙදී එකඟත්වයකට ඇවිල්ලා අගෝස්තු පළවෙනි සතියේ IMF මණ්ඩලයෙන් අනුමත කරගන්න. ඒ ජනවාරි 9 ඉඳන් අද වෙනකම් මුකුත් තිබුණේ නැහැ. දැන් ඒක කල් යනවා අගෝස්තු මාසේ අන්තිමට. එහෙන් මෙහෙන් සල්ලි ගත්තා කියලා හිතන්නේ ප්‍රශ්නේ ඉවරයි කියලා. අපේ ණය බර තව වැඩි වෙලා තියෙනවා. අපි කොහොමද මේ ණය ගෙවන්නේ? වැඩි වැඩියෙන් විදේශ විනිමය වුමනේ. අපේ කෘෂිකර්මයේ නවීකරණයක් වුමනේ. අපි අලුතෙන් හිතලා ඉස්සරහට යන්න ඕනේ. මම ඒකයි හැම පක්ෂ නායකයෙ ලියලා ආරාධනා කරේ අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති කරමු කියලා. මේ රටේ ප්‍රශ්න විසඳන්න හොඳම එක සර්වපාක්ෂික ආණ්ඩුව.